අයිබෝවන් කතා කරන පොත් එක්කයි අපි අදත් කතා කරන්නේ. අද කතා කරන පොත් වැඩසටහනට විශේෂ දවසක්. මම එහෙම කියන්නේ අපි හැමදාමත් අපේ වැඩසටහනේදී පොතපත පිළිබඳව කතා කරනවා, මේ පොතපත නිර්මාණය කරන අපේ සාහිත්‍යවේදින් එක කතා කරනවා. අද ටිකක් ඊට වඩා එහා ගිය දෙයක් අපි කතා කරන්න හේතුවා. එහා ගිය දෙයක් කියලා කියන්නේ අපේ රටේ පොතපත ලියන ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රයේ ඒ එක්කම සමහර විට අපි මේ සමාජ ක්‍රියාකාරීන් විදිහට විවිධ කැපී පෙනෙන අවස්ථාවන් අඩංගු චරිත අපිට මුණ ගැහෙනවා. ඉතින් එහෙම චරිතයක් මේ අනාදිමත් කාලයක ඉඳලා අපි බොහොම සුහදව ඇසුරු කරන තැනැත්තියක් ඉන්නවා. ඉතින් මම මේ තැනැත්තිය ගැන සඳහන් කරනවා නම් මට ඇයව මුලින්ම මුණ ගැසෙන්නේ පාකිස්තානයේදී. ඉතින් එදා මෙදා තුර වසර ගණනාවකට පස්සේ අපි තවත් ඒ යාළුකම මිත්‍රත්වයේ තව වැඩි දියුණු කරගෙන අද වෙනකොට මේ ඇය පිළිබඳව විශේෂ ඇගීමක් හෙට දවසේ කිරණ නිසා අපේ සමාජයෙන් අන්න ඒ ගැන කතා කරන්නට අපි ආරාධනා කළා ඇයට. කවුද ඇය? මාධ්‍ය ක්ෂේත්‍රයේ ඒ වගේම සාහිත්‍යයේ ඒ වගේම සමාජ ක්‍රියාකාරණයක් විදිහට වසර ගණනාවක් අවුරුදු 37කට එහයින් ගිය සේවාවක් ඉටු කළ සිදු කළ ප්‍රවීණ මාධ්‍යවේදිනී සීතා රංජනී මහත්මිය. ආයුබෝවන්. හොඳයි, මම සීතා අක්කා කියලා තමයි කතා කරන්නේ. හැබැයි අද දවසේ මට තියෙනවා කතා කරන්න ඔබත් සමඟ බොහෝ දේවල්. හෙට විශේෂ කාර්යයක් සිදු වෙනවා. හැබැයි ඒ ඔබ වෙනුවෙන් මහවැලි කේන්ද්‍රයේ සවස 3ට මොකක්ද ඒ විශේෂ සිදුවීම සිදුවන? ඇත්තටම මගේ මිතුරු මිත්‍රයන් කීප දෙනෙක් එකතු වෙලා විශේෂයෙන් සාහිත්‍ය ශාස්ත්‍රයේ මගේ කාර්යභාරය අගේන සහ අනිකුත් මාධ්‍ය සහ සමාජ ජීවිතයේ අගේන මිතුරු මිත්‍රයන් කීප දෙනෙක් එකතු වෙලා ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තිබුණා මං සම්බන්ධයෙන් ඇගහීමක් කරන්න ඕනි කියලා දීර්ඝ කාලයක් වැඩ කරලා තියෙන නිසා. ඉතින් ඒගොල්ල මගෙන් ඇහුවා මෙහෙම එකක් කරමුද කියලා. ඉතින් මං කිව්වා කමක් නැහැ කරමුයි කියලා. දැන් ඒක ඒගොල්ලෝ ලෑස්ති කරගත්ත හදිසියෙම ඉක්කෙටි කාලයක් තුළ ඒගොල්ලෝ මේක සූදානම් කරලා මේ සැප්තැම්බර් 6 වෙනිදා මහවැලි කේන්ද්‍රයේ හවස 3ට පවත්වනවා. යාළුවෝ, ඉතින් මම ඇත්තටම මේකට සම්පූර්ණයෙන් සම්බන්ධ පිරිස ගැන මම සම්පූර්ණයෙන් දන්නේ නැහැ. තාමත් ඔබ දන්නේ නැහැ. තාමත් මම දන්නේ නැහැ කොච්චර දෙනෙක් කී දෙනෙක් මේකට උදව් කරලා තියෙනවද, කී දෙනෙක් දායකත්වයේ දක්වනවද කියන එක දන්නෙත් නැහැ. මාත් එක්ක මූලික වශයෙන් කතා කරන්න ආවා අපේ ප්‍රවීණ කිවිඳියක් වන විපුලී නිරෝෂණී හෙට්ටිආරච්චි වගේම තරු රසී ප්‍රනාන්දු ඒ දෙන්නා මාත් එක්ක කතා කරලා මේ වැඩේ සූදානම් වෙද්දි මම දන්නවා තව මම දැනට දන්නවා පුෂ්පාරාම්ලනී වගේ මගේ ගොඩක් පැරණි මිතුරියක් එහෙම මේකට දායකත්වය දක්වනවා. සහ මං හිතන්නේ දැන් දේශන සඳහා ආරාධනා කරලා තියෙන මේ ඒ ආරාධිතයන් කියන්නේ ඒ ආරාධිතයන් පවා මේකට දායක මේ වැඩේ ඒගොල්ලෝ ආරාධිතය විතර නෙවෙයි මේක ඉත සිතින්ම මේක කරන්න ඕනි කියලා ඒ යම් යම් සහයෝගයන් දක්වමින් උදව් වෙන බවට මට දැනිලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි වැඩේ වෙන්නේ. හෙට දවසේදී කොහොම වුණත් මේ වැඩේ ඉතාමත්ම සාර්ථකව ඉටු කරන්නට බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නවා. සීතාරංජනී නෝන මහත්මිය නොදන්නවා වුණාට. ඉතින් හෙට දවසේදී ඔබට බලන්න පුළුවන් ඔබ අනිවාර්යෙන්ම පැමිණෙන්න මහවැලි කේන්ද්‍රයට හවස 3ට. ඉතින් අපේ මේ ප්‍රවීණ මාධ්‍යවේදිනී සීතාරංජනී ඇගීමට ලක් කරන මොහොතක් සහභාගී වෙන්න කියලා ආරාධනා කරනවා. අද අපි කතා කරන්නේ හෙට දවසේ තියෙන මේ වැඩසටහනටත් අදාළව සහ ඔබේ නිර්මාණ කටයුතු පිළිබඳව. මම කැමති මේ ළමා කාලය පිළිබඳව දැනගන්න. මගේ මම ඇත්තටම ඉපදුනේ මගේ ගම අනුරාධපුරයේ පූජානගරයේ සීමාවේ පෙරමියන් කුලම කියන ගම. මම පාසල් ගියේ පෙරමියන් කුලම ගමේ අශෝක මහාවිද්‍යාලයේට. මම පාසල් කාලේ ඉඳලම ඇත්තටම මම මුලින්ම මම කවි ලිව්වේ මං කිවිඳියක් විදියට තමයි මම ඇත්තටම මතු වෙන්නේ. පාසල් කාලේ කවි ලියලා ගුරුවරුන්ට පෙන්නනවා. ඉතින් ගුරුවරු ඒවා අගේ කරනවා. ඉතින් එළියේ සමහර පොත්වල ලියලා තියෙන ඒ පොත් පිටින්ම නැති වෙලා යනවා යාළුවන්ගේ අතින් අත ගිහිල්ලා. ඉතින් එහෙම ලියලා මගේ කවි අගේ කරපු ගුරුවරයෙක් මට කිව්වා පාසල් අතර ළමා කවි තරඟයක් තිබුණා මොකක් හරි දැන් මට මතක නැහැ 71 අවුරුද්දේ විතර 71 හෝ 72 මුල බොහෝ දුරට 71 මට කිව්වහම මං කවියක් ලිව්වා. ඒ කවිය පළවෙනි තැන ගත්තා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කවි ළමා කවි අතර පාසල් අතර.
ඉතින් මට ඒකත් එක්ක මේ ගොඩක් ආසාවක් ඇති වුණා දිගටම ලියන්න ඕනේ කියලා ලිව්වා. ගුවන් විදුලියනේ අපේ ඉස්සර මේ අපේ වැඩිපුර අපි ළඟ මාධ්‍ය උනේ. එතකොට ගුවන් විදුලියට මම මගේ කවි නිර්මාණ එව්වයි මේ පාසල් මගේ තරුණ වියේදී ඒව පළ වෙනවා. එම ඇහෙනවා සමහර ඒවා අහනකොට පළ වෙන ඒවා දන්නවා. ඒ අතර පාසලෙන් ඉවර වුණාට පස්සේ මං තරුණ සමහර පත්තරවලටත් ලිව්වා කවි සහ නිර්මාණ දේවල්. ඊට අමතරව 79 ගුවන්විදුලි ශ්‍රාවකයෙක් විදිහට ඇහෙනවා ප්‍රවෘත්තියක් ලංකාවේ පළවෙනි ප්‍රාදේශීය ගුවන්විදුලි අනුරාධපුරේ පටන් ගන්නවා කියලා. ඉතින් දැන් මම ගුවන්විදුලියට සම්බන්ධ කෙනෙක් විදිහට මම ඒ කියන ලිපිණියට මගේ පළවෙනි කෙටි කතාව ඇරියා නිර්මාණ එවන්නේම කියලා ඒ දැනුම් දීමි කරනවා. ඒ පළවෙනි කෙටි කතාව යැව්වා රජරට සේවයේ කියලා ගුවන්විදුලි සංස්ථාව පටන් ගන්නවා 79 අප්‍රේල් 12 වෙනිදා. මට 18 වෙනිදා එන්න කියලා ටෙලිග්‍රෑම් එකක් ලැබෙනවා විදුලි පණිවිඩයක්. ඒ විදුලි පණිවිඩයට ගිහාම මේ ඇත්තට මේ කාලේ මාධ්‍ය දැවැන්තයන් වෙච්ච ස්වර්ණශ්‍රී බණ්ඩාර, ප්‍රේමකීර්ති දල්විස්, විජයානන්ද ජයවීර ඒ වගේ පිරිසක් තමයි රජරට සේවයට ඇවිල්ලා හිටියේ. ස්වර්ණශ්‍රී අයියා තමයි මේ කෙටි කතාව අගේ කරලා ඔහු තමයි කෙටි කතාව නිෂ්පාදනය කරේ. මටම දුන්නා කෙටි කතාව ගුවන්විදුලි ඉදිරිපත් කරන්න. ඔහු මුලින් අර ආරම්භය අරගෙන ඒ කෙටි කතාව අගේ කරලා කෙටි කතාව පැය කාල හෝ භාගයේ කෙටි කතාව ඉදිරිපත් කරන්න තිබුණු කාලයේ ඉදිරිපත් කරා. ඉතින් එදාම මට ඒකට ඉදිරිපත් කරාට මුදලකුත් කෙටි කතාවට මුදලකුත් ලැබුණා. ඉතින් එදා රෑ ගිහිල්ලා ගුවන්විදුලි නාට්‍යයක් ලිව්වා. ඊට පස්සේ ඒ කියන්නේ ඒ ඒ රජරට සේවයෙන් ලැබිච්ච ටෙලිග්‍රෑම්ය තමයි මං හිතන්නේ ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙන්නේ. ඒක තමයි මගේ ජීවිතේ ඇත්තටම ලිවීම මගේ ජීවිතේ කරගත්තේ. ජීවත් වීම කරගත්තේ එදා සිට කියන එක තමයි මටත් කියන්න තියෙන්නේ. ඊට පස්සේ මං නාට්‍යයක් ලිව්වා. ඊළඟ සතිය ආය නැවත ටෙලිග්‍රෑම් එකක් ආවා. ඒ නාට්‍ය චරිතයකුත් කරමින් ඒක නිෂ්පාදනය කරා. ඉතින් අර යම් හැකියාවක් තිබුණ නිසා ඉබේම මම රජරට සේවයේ වැඩිම පිටපත් රචිකාව බවට පත් වුණා. ඒ වගේම ශිල්පිනියක් විදිහට අපි කෙටි කාලයක් තුල ශිල්පී පරීක්ෂණ තියලා ශිල්පිනියක් විදිහට ඒ අර ඉදිරිපත් කිරීම වලට සම්බන්ධ වුණා. ඉතින් එහෙම කරමින් ගුවන්විදුලි මාධ්‍ය තුල අවුරුදු 6ක් ඒ විදිහට එක දිගට අඛණ්ඩව පිටපත් ලිව්වා. ඔය ගීත රචිකාවක් විදිහට එළියට එන්නෙත් මම රජරට සේවයේ නිසා. මගේ ගීත ගොඩාක් ඒ කාලේ මේ තැටි ගත වුණා. ඒවා දැන් නැහැ ඇත්තටම. ඒ කාලේ අර පටි සංරක්ෂණය කිරීමේ තිබා පහසුතා තිබුණ නැහැ. ඉතින් ඒවා දැන් නැහැ ඇත්තටම. මංගාවත් නැහැ ඒවා එකක්වත්. ඉතින් ඒ ගීත රචිකාව බවට පත් වුණා. ඊට අමතරව ගුවන්විදුලි නාට්‍ය, ළමා නාට්‍ය, විචිත්‍රාංග, කාන්තා වැඩසටහන් පිටපත්. මම හිතන හැම සතියෙම කාන්තා වැඩසටහන් පිටපත ලියන්නේ මම. ඉතින් ඒ වගේ පිටපත් රචිකාවක් විදිහට මේ ගීත නාටක ලිව්වා. පැය භාගයේ ගීත නාටක, බෞද්ධ නාට්‍ය හැම එකක්ම ලිව්වා. එහෙම ඉන්න අතර ඉතින් අර ගොඩාක් අර සමාජයේ පිළිබඳ සමාජයේ මිනිසුන්ගේ ඒ කාලීනව අපේ දැක්ම දැනුම අනුව මිනිසුන්ගේ ප්‍රශ්න ගැන ගොඩක් ලියවුණා. මගේ අතින් කාන්තාවන්ගේ ප්‍රශ්න ගැන ලියවුණා. කාන්තා අයිතීන් ගැන කිසි කිසිම කොහෙවත් වෙන දැන් වෙනකොට දැන් කොළඹට ආවට පස්සේ තමයි ඒවා සම්බන්ධයෙන් වැඩ කරන්න සංවිධානය තියෙනවා. වඩා සංවිධානයේ උණ පිරිස් ඉන්නවා කියලා අපිට එහෙම එහෙම එකක් නැහැ. නමුත් මා තුලින්ම ඇවිල්ලා තිබුණා මිනිසුන්ගේ ප්‍රශ්න පුදුමාකාර ශක්තියක් දැනුමක් මං ඒ ගැන සංවේදී වෙලා තියෙනවා. ඒවා ලියපු නිසා මට පාර කැපෙනවා. කොළඹට ආරාධනාවක් ලැබෙනවා විකල්ප සංගරාවක් කරනකොට ප්‍රින්ට් ඒ කියන්නේ මුද්‍රිත මාධ්‍ය පැත්තේ සංගරාවක් කරනකොට කොළඹට එන්න ආරාධනාවක් ලැබෙනවා. එහෙම පොඩි කාලෙන් පටන් අරගෙන ගුවන්විදුලි මාධ්‍යයෙන් මම ලියපු දේවල් වලම තිබුණු ඒ සමාජ දැක්ම සහ ඒ සමාජ ප්‍රශ්නත් නිසා මට කොළඹට එන්න පාර කැපෙනවා මුද්‍රිත මාධ්‍ය වේදිනියක් විදිහට. හොඳයි, අපි බලමු එතනින් එහාට මොකද වෙන්නේ කියලා කෙටි විරාමයක් අරගෙන.
හොඳයි විරාමෙන් පසුව නැවතත් කතා කරන පොත් එක්කයි සම්බන්ධ වන්නේ. අපි අද දවසේදී ප්‍රවීණ මාධ්‍යවේදිනී සීතා රංජනී සමගින් කතා බහ කරන්නේ ඇය පිළිබඳව, විශේෂයෙන්ම ඊට දවසේ මේ පැවැත්වෙන ඇයගේ නිර්මාණ දිවිය, විශේෂයෙන්ම සාහිත්‍ය පෝෂණය සඳහා ඇයගෙන් අපේ රටට ලබා දීපු දායකත්ව වෙනු වසර 37කට එහා ගිය කාලයක් පිළිබඳව යළි ආවර්ජනයක් ඊට දවසේදී කරන මහවැලි කේන්ද්‍රයේ සවස 3ට. ඉතින් ඒ වැඩසටහනට සමගාමීව තමයි අපි ඇයගේ නිර්මාණ පිළිබඳව අද දවසේ කතා කරන්නේ. අපිට කියන්නකෝ, ඔබ දැන් ඒ ගුවන් විදුලියේ වැඩ කටයුතු පටන් ගන්නවා අනුරාධපුරයේ ඉඳලා රජරට සේවය හරහා. ඊට පස්සේ ඒ අතරතුරේදී විශාල පිටපත් ප්‍රමාණයක් ලියවෙනවා විවිධ වැඩසටහන් වලට. හැබැයි මේ වෙනකොට මගේ අතේ තියෙන කිවිඳියක් විදිහට තමයි මේ මං හිතන්නේ වැඩිපුර අපේ මේ රට දන්නේ ඔබ. ඊට අමතරව මේ සෑහෙන පොත්පත් ප්‍රමාණයක් නිර්මාණය කළ තන මේ පොත් මුද්‍රණය කරන මට්ටමට කොහොමද සිතුවිල්ල පහළ වෙන්නේ? මුද්‍රණය කරන්න නම් ඇත්තටම මම උනන්දු වුණ කෙනෙක් නෙමෙයි. මුලින් මම කොළඹ වෙනකොට මංගාව මෙහෙම කවි එහෙම නිර්මාණ ගීත රචනා කෙටි කතා ගුවන්විදුලි නාට්‍ය ඒ වගේ අත්පිටපත් කීපයක් මම එනකොට අරගෙන ආවා. ඒක දන්න යාළුවෙක් ප්‍රකාශකෙක් මාගාවට එව්වා, මේ මෙයාගාව පොත් ගොඩක් තියෙනවා පළ කරන්න, මේවා එකක් ඉල්ලගෙන පළ එකක් හරි මේවා පළ කරන්න කියලා. හැබැයි මට ඒ ප්‍රකාශකෙක් ආවහම් මං මාව හම්බෙන්න මම වැඩ කරන තැනට ආවා. හැබැයි මට හිතුනේ නෑ ඒ වෙලාවේ ඒ පොත් පළ කරන්න ඕනේ කියලා. මට හිතුණා මං එයාට කිව්වා මම බලලා එකක් අතෝරගෙන එන්නම් කියලා, කවි පොත කරමු කියලා. එයාට පොරොන්දුවකුත් වෙලා එයාට දවසක් කියලා, එයා එන දවස වෙනකොට මට හිතුණා ඒ කවි පොත මදි වගේ පළ කරන්න තරම් කියලා. එයාට මම මදි කිව්වා. ආයි වෙන දවසක් එයා ආවා. ඒ දවසෙත් මම එයාට පොතක් තෝරලා දුන්නේ නැහැ පළ කරන්න. ඒ වගේ මම පොත් පළ කරන්න උනන්දුවක් තිබුණේ නැහැ ඇත්තටම. පස්සේ කාලෙ ඔය පොත් පළ කරේ මම හිතන්නේ මුලින්ම පළවෙනි පොත පළ කළේ මේ 93 මං ගොඩක් කල් ඉඳලා ලිව්වට. පළවෙනි දෝංකාරයේ කියන දෙමළ කවි එකතුව සහ කතා කරන ගිනිදළු කියන මගේම කවි එකතුව එක ළඟ ළඟ වගේ කරේ. ඒක ඒවා ඒ වෙලාවේ ඇත්තටම හිතුවේ මේ පොතක් පළ කිරීමේ උවමනාවට වඩා මේ ඒක සමාජයේ අවශ්‍යතාවක් විදිහට සලකලා තමයි මට හිතුනේ මේ පොත කරන්න ඕන පොත් කරන්න ඕනේ කියලා. එහෙම තමයි මම 93 දෝංකාරයේ කරන්නේ. ඒ වෙලාවේ ජනවාර්ගික වශයෙන් මේ ගොඩාක් අර්බුද කියන්නේ සමාජය තුළ ගොඩාක් ගැටලු පැවතුන කාලයක්. ජනවාර්ගික අයිතිවාසිකම් ගොඩාක් කඩ වුණු සහ ජනවාර්ගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සමාජය තුළ ගොඩාක් සංවේදී නොවුණු කාලයක්. එතකොට ඒ කාලේ මම හිතුවා මේ සාහිත්‍ය කලාව හරහා මේ ජාතීන් අතර සමගිය ඇති කරන්න, පාලමක් ඇති කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් වැඩ කරපු කෙනෙක් මම. ඉතින් මං හිතුණා ඒ දෙමළ ජනතාවගේ ප්‍රශ්න ඔවුන් විසින්ම ලියපු නිර්මාණ, සංවේදී නිර්මාණ සිංහල ජනතාවට බලන්න සැලැස්සුවොත් මේක වඩා මේ සංවේදී කරන්න පුළුවන් ඒ කියන අරමුණෙන් තමයි ඒ දෙමළ කවිසා කෙටි කතා පරිවර්තනයට මං උනන්දුනේ. මට භාෂාව දැනගෙන නෙමෙයි, නමුත් මම වැඩක් විදියට ඒක අරගෙන දේශපාලනික අවශ්‍යතාවක් විදියට සලකලා ඒ මේ නිර්මාණ හොයාගෙන ඒවා පරිවර්තනය කරන්න හැකි අය හොයාගෙන ගිහිල්ලා ඒ අය එක්ක කතා සාකච්ඡා කරමින් නැවත ඒවා කල්පනා කරමින් කරපු වැඩක් ඇත්තටම. ඉතින් ඒක තමයි මුලින්ම ඒක සමාජ වැඩක් විදියට හිතලා තමයි පළවෙනි පොත කරේ. මගේම කවි පොත වුණත් කතා කරන ගිනිදළු කියන්නේ රිචඩ් සොයිසා ඝාතනයෙන් පස්සේ එදා ඔහුගේ මිනිය පිච්චෙනවා දිහා කනත් බොරැල්ල කනත් ඉඳලා බලාගෙන ඉඳලා ගිහිල්ලා තමයි කතා කරන ගිනිදළු ඒ තේමා කරගෙන තමයි ලිව්වේ මම. ඉතින් ඒ එතකොට 86 90 කාලය තුල මිනිස් ජීවිතයට වෙන විනාශය, දේශපාලන ඝාතන වලට එරෙහිව ජනවාර්ගික වශයෙන් වෙන ජීවිත හානිය වැළැක්වීමට සහ මානව හිමිකම් පැත්ත මිනිස් ජීවිතයේ මේ ජීවිතයේ වටිනාකම රකින්න ඕනේ කියන හඬ නැගීමට ලියවුණු කවි තමයි කතා කරන ගිනිදළු පොතට ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ අර්ථයෙන් තමයි මේ එහෙම ඒවා අර සමාජ වැඩ විදිහ වැඩ මගේ මං කරන සමාජ ක්‍රියාකාරකම් එක්ක සමගාමීව යන නිර්මාණ තමයි ගොඩක් මං කරලා තියෙන්නේ. පොත් විදිහට මට කරන්න මම පෙළමුණෙත් ඒ වගේ දේවල් තමයි. දැන් ගොඩක් වෙලාවට සමාජයේ ක්‍රියාකාරිනියක් විදිහට මේ වැඩ කටයුතු කරනකොට තිබ්බ අභියෝගයන් ගැනත් මම ටිකක් කතා කරන්න කැමතියි, කාන්තාවක් විදිහට විශේෂයෙන්ම. මට හිතෙනවා මේ
මම තනියෙන්ම මේ ජීවත් වුණු කාන්තාවක් විදිහට මට ඒක මේ මට ගොඩාක් වැඩ කරන්න කාලය ලැබුණා කියලා. මං මගේ කාලය වෙන කිසි දෙයකට මට යොමු කරේ නැහැ මම. මට සම්පූර්ණ දැන් මම කොහරි වැඩකට ගිහිල්ලා අද මම රෑ නතර වෙනවා නතර වෙලා මේ වැඩේ ඉවර කරනවා කියලා මට තීරණ ගන්න පුළුවන්කම ගැටලුවක් තිබුණේ නැහැ. මට වෙන බැඳීම් තිබුණේ නැහැ. බාධාවන් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ මම ගොඩාක් වැඩ කරන්න මට කාලය තිබුණා. මම ගොඩාක් වැඩ කරා. සහ මම වැඩ කරගෙන යනකොට විශේෂයෙන් මේ මම පොඩි කාලේ ඉඳලම තිබුණ දෙයක් මම ආශ්‍රය කරන මම වැඩ කරන ශේෂ්ඨවල අය මම විශ්වාස කරා. මගේ යාළුවෝ මම ගොඩාක්ම හදවතින්ම මම විශ්වාස කරනවා. සමහර වැරදෙන්න වෙන්න පුළුවන් සමහරේ විශ්වාසයන්. නමුත් එහෙම නොවි මම හිතනවා මම ආශ්‍රය කරපු අය මට ඉතාම හොඳ මිත්‍ර සමාගමක් තිබුණා කියලා. මම තරුණ කාලේ වුණත් මේ ගමන එන්න මට සමහර වෙලාවලට මම මාව අවතක්සේරු කරගත්තේ නෑ. මම ළමයෙක් විදිහට මාව අවතක්සේරු කරගත්තේ නෑ. මට පුළුවන්. ඔව් මම මේ ඉන්න තැන මම සමානයි. මම පිරිමිද ගෑනුද කියලා මම හිතුවේ නෑ. මං මට මාව අවතක්සේරු කරගත්තේ නෑ. මේ කිසිම දැනුමක් දැක්මක් එහෙම මේ ඇවිල්ලා මේ වගේ ශේෂ්ඨවල වඩා සංවිධිතව දැනුම ලබා ගන්න පෙර වුණත් මම යෝවුන් පහන් වැට කියන මං අර කවි කිවිඳියන් ගොඩාක් එකතු වෙච්ච නිර්මාණ වැඩසටහනට මේ අපේ කොළඹ එනවා. තව පිරිමි කවියන් 3 දෙනෙක් එක්ක එන්නේ මම. මම කොළඹ ඇවිල්ලත් නැහැ. 82 විතර ඇවිල්ලා තියෙනවා. නමුත් හදිසියට ඇවිල්ලා ගිහින් වෙන කවුරු හරි වැඩි හිටියෝ එක්ක. නමුත් මේ තරුණ මම ඒ පිරිමි අය එක්ක නම් මං කවදාවත් හිතුණා ගිහින් කොහේ හරි එක පිරිමි යාළුවෙක්ගේ රංජිත් කියලා එයාගේ ඥාති ගෙදරක නවතින්නේ කියලා ඒ දැනුමෙන් එනවා. කවදාවත් මම ඒගොල්ලොන් අවිශ්වාස කරේ නැහැ. මේගොල්ලෝ එක්ක ගිහිල්ලා මට කරදරයක් වෙයිද ප්‍රශ්නයක් වෙයිද මම තමන් ගැන පුදුමාකාර විශ්වාසයක් තියුණා. මං ආශ්‍රය කරන අය මං විශ්වාස කරා. ඉතින් ඒ විශ්වාසය උඩ මම ආවා. මාව අවතක්සේරු කරගත්තේ නැහැ. මම ගෑණියක්. මට මේ ගමන යන්න බෑ එහෙම කියලා කවදාවත් අවිශ්වාස නොකරගත්ත නිසා ආවා. ඒ වැඩ කරා. ඉතින් වැඩ කිරි කරගෙන යද්දී අභියෝගය කියන ප්‍රශ්නේ එනකොට මට හිතෙනවා මට මම එහෙම හිතලත් නෑ මට අභියෝග ආවද කියන එකවත්. ඔබ මම දන්නවා මෙතර විතරක් නෙමෙයි විදේශ රටවල් වල ඊතර සමගත් ඔබ ගනුදෙනු කරන කෙනෙක්. ඔබ විදේශ රටවල් වලට ගිහිල්ලා තියෙනවා. ඒ අය පිරිසත් එක්ක වැඩ කරලා තියෙනවා. එතනදී මම කැමතියි දැනගන්න විශේෂයෙන්ම දැන් මෙවැනි දැන් මේ ගොඩක් ලියලා තියෙන අපේ රටේ තියෙන ගැටලු ලියලා තියෙනවා මේ පොතපතේ. අපේ මාධ්‍ය ජීවිතයේ අපිට කාන්තාවක් විදිහට තියෙන ගැටලු, සමාජයේ සමස්ත සමාජයේ තියෙන මේ ගැටලු, මේ දේවල් කොහොමද ඔබ ඒ රටවල් එක්ක ගනුදෙනු කරනකොට දැකපු වෙනස? සමහර දැන් අපිට සමාන රටවල් දැන් ගොඩක් රටවල් බැලුවොත් එහෙම ගොඩක් ඉතින් සමාන ගැටලුත් එක්ක ඉන්න රටවල්. ඉතින් දැන් අපේ රටේ විශේෂ වශයෙන් මම හිතන්නේ දශක 3ක විතර කාලයක් අපි ජනවාර්ගික වශයෙන් ලොකු ගැටලුවකට මුහුණ දීලා තිබුණා. ඒ අනවබෝධය ඒ වගේ දේවල් නිසා ඇති වුණු ලොකු ප්‍රශ්නයක් නිසා අවසානයේ විශාල මිනිස් ජීවිත හානියක් වෙන යුද්ධයකින් අවසාන වෙන බීම දක්වා පැවතුණු ලොකු ප්‍රශ්නයක් අවුරුදු 30ක විතර කාලයක් අඛණ්ඩව පැවතුණා. ඉතින් ඒක අපේ රටේ විශේෂ ප්‍රශ්නයක්. අපේ රටට ඒ මම හිතන්නේ ඔබ සාහිත්‍ය පැත්තෙදිත් මේ දේවල් ගැන විශේෂ අවධානයක් යොමු කළා. විශේෂයෙන් ළමා ග්‍රන්ථවල ඉඳලාම වැඩිහිටි අවධිය දක්වාම බොහෝ දිනකට සාහිත්‍ය පැත්තේදී පෝෂණය ලබා දෙනකොට මේ තියෙන ගැටළු වලට මොනවද විසඳුම කියන එක මේවා ඔබ මේ හුවා දක්වන්න උත්සාහ කළා. ඇත්තටම මම හිතනවා මගේ ජීවිතේ මගේ මාධ්‍ය වේදිනියක් විදිහට මගේ වැඩ කිරීමත් මගේ සාහිත්‍ය භාවිතයත් සමාජ ක්‍රියාකාරණයක් විදිහට මම මෙතෙක් කල් මේ අවුරුදු දැන් 37කට වැඩි කාලයක් කරපු වැඩවලත් මූලික ඇත්තටම අරමුණක් තියෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඇති වෙන්න ඕනේ, ජනවාර්ගික සාමය ඇති වෙන්න ඕනේ, මානව හිමිකම් සුරකෙන්න ඕනේ, කාන්තා අයිතිවාසිකම් සුරකෙන්න ඕනේ, මාධ්‍ය නිදහස පවතින්න ඕනේ. මේ ශේෂ්ත්‍ර මේ අරමුණු සහිතව තමයි මගේ හැම ක්‍රියාකාරකමක්ම ඇවිල්ලා මේ දියත් වෙලා තියෙන්නේ. සහ මම ලියපු හැම දෙයක්ම තියෙනවා නම් මම ඒ අරමුණින් කරලා තියෙන්නේ. මම මට විශේෂයෙන් ආචාර ධාර්මිකව වැඩ කරන මාධ්‍ය වේදිනියක් විදිහට මගේ ලිවීම් මං හසුරවලා තියෙනවා. සහ මාධ්‍ය නිදහස මාධ්‍යවේදීන්ගේ අයිතීන් සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් මම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තුළ ආරම්භයේ සිට අද දක්වා අඛණ්ඩවම ක්‍රියාකාරී සමාජිකාව විදිහට වැඩ කරනවා.
මේ වෙනකොට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු විදිහටත් කටයුතු කරමින් ඉන්නවා. ඒ සියල්ල අර කියන සමාජ ජීවිතය, සමාජ ක්‍රියාකාරකම් අර අරමුණු ඔස්සේ යන සමාජ ක්‍රියාකාරකම් පිළිමිමි වෙන අවස්ථා විදිහට හඳුන්වන්න පුළුවන්. හොඳයි. ඉතින් ඒ නිසා තමයි හෙට දවසේදී මේ අය වෙනුවෙන් විශේෂාගීමක් කරන්නේ. මේ අය දන්නෙත් නැහැ තාම හරියටම ඒ සංවිධාන කටයුතු මේ වෙනකොට සිද්ධ වෙලා හමාරයි. හැබැයි ඒවයි දේශන පවත්වන්නේ කවුද කියන එකවත් දන්නේ නැහැ. දැනට දැනුම් දීලා තියෙනවා. මේ මං හිතන්නේ මේක මේ යාළුව කට්ටියක් විතරක් නෙමෙයි, මේ මාධ්‍ය ඉතාමත්ම පුළුල් ජාලයක් එකතු වෙලා සීතාරංජනි කියන මේ මාධ්‍යවේදී ඇගීමට ලක් කරන්න හෙට දවසේදී මහවැලි කේන්ද්‍රයට එන්න ඔබ සවස 3ට. ඉතින් අද දවසේ බොහොම ස්තුතියි කාර්ය බහුල වේලාවකදී වුණත් ඔබ අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට, සහභාගී වුණාට, තවත් දීර්ඝ කාලයක් අපේ රටට, අපේ සමාජයට සේවය කරන්නට, සාහිත්‍ය පැත්ත, මාධ්‍ය ජීවිතයේදී ඒ වගේම සමාජ ක්‍රියාකාරණයක් විදිහට වැඩ කටයුතු කරන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට. ඉතින් එහෙමනම් අද දවසේ අපි ප්‍රවීණ මාධ්‍යවේදිනී සීතාරංජනි මහත්මියට සමුදෙන ගමන්ම අපිත් කතා කරන පොත් වැඩසටහනින් සමුගෙන යනවා. සුබ දවසක්.